Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්. ඉන්ධන මිල සූත්‍රයට අනුව මෙරට ඉන්ධන මිල සංශෝධනය වීම සිදු වුණා. ඒ අනුව පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 40 කින්ද පෙට්‍රල් 95 ලීටරයක් රුපියල් 30 කින්ද පහළ දැමුණා. සිපෙට්කෝ මිල ගණන් සංශෝධනයට සමගාමීව ලංකා IOC ඉන්ධන මිල ගණන්ද පහළ දැමීම සිදු වුණා. පහළ ගිය ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් ජනතාව මෙලෙස අදහස් පළ කළා. පෙට්‍රල් මිල මේ වැඩි වුණ ගානට අඩු වෙච්ච එක මදි. 40 යන්නේ අඩු වෙලා තියෙන්නේ. වඩු මිල වැඩි වෙලා තියෙන්නේ. ගුණා කමාර් මේ ජීවිත ගෙන වැඩි. ඉතර ලොකු ගානක් වැඩි කළා 40ක් වෙනස් කළා අඩු කළා මොකටද? සහනයක් දෙන්නේ. කලින්ට වැඩි රුපියල් 10ක් 30ක් අත වෙන වැඩි වුණා නම් අවුලක්ද? මම ඇවිල්ලා වෑන් දුවන්නේ. ඩීසල් වැඩි ඉඳලා අපිට උංගක් අමාරු. පෙට්‍රල් මිල අඩු කළා කියලා පොඩි සාමාන්‍ය විශ්ින්න දැනෙන්නේ නැහනේ ඔයක ප්‍රශ්නේ. අඩු ඩීසල් මිල අඩුනොත් තමයි ඒක දැනෙන්නේ හැම කෙනෙකුටම. ඉන්ධන මිල පහළ දැමුවද ත්‍රිරෝද රත ගාස්තු පහළ දැමීමක් සිදු කරන්නේ නැති බවයි ත්‍රිරෝද රත රියදුරන් පවසන්නේ. රීවිල් ගාතුල කිසිම දෙයක් කරන්නේ නැහැ. රටේ තියෙන සීලුම් බඩු ගිනි ගණන් වලට ගිල තියෙන මිනිසුන්ට කඩ නැති වෙලා තියෙන්නේ. රීවිල් එකේ රුපියල් 5 ද හොයන්නේ නැන්නේ. අඩු කරන්න බෑ හැමදේම වැඩිනේ නෑ සාධාරණයක් වෙන්නේ නැහැ මදි. පරණ ගානම එන්න ඕන අරිනා. රුපියල් 40ක් අඩු කරලා වැඩක් නැහැ නේනේ. අපිට ජීවත් වෙන්න මදි. ගණන් නම් අඩු කරන්නේ තියන්නේ නැහැ. ඉතින් ගණන් අඩු කරන්න කොහොමද? රුපියල් මේ 40ක් කියන්නේ මොකද්ද අඩු කරන්නේ? රුපියල් 80කින් 90කින් වැඩි කරනවා. රුපියල් 40ක් වැඩි කළා ඉතින් ඕක ලොකුට දා මෙච්චර අඩු කරයි කියලා. අපි රුපියල් 2000 3000ක් හොයාගන්න බොහොම අමාරු. ඒක ගෙවල් වලට බඩු කරන් යන ගියාම ඒකත් ඉවරයි. ලොකුයුන් කනවා පොඩියුන් තැලෙනවා. ඉන්ධන මිල පහළ යාමට සාපේක්ෂව පාසල් ළමුන් ප්‍රවාහන සංගම් සහ බස් රථ ගාස්තු සංශෝධනය පිළිබඳව මෙලෙස අදහස් පළ වුණා. මේ මිල සූත්‍රය අනුව බලපාලා තියෙන්නේ පෙට්‍රල් වලට පමණයි. ඒ සහනය ඩීසල් වලට ලබා දුන්නා නම් රුපියල් 40ක් අඩු කිරීම ඩීසල් වලින් අඩු කරා නම් සම්පූර්ණ ආර්ථිකයට බලපාන්නේ ඩීසල් පොදු ප්‍රවාහනසේ බව ලුණු බිකේ ඉඳන් අලු ටික ගේන්න ඕන ලුණු ටික ගේන්න ඕන මේ සියල්ලම ප්‍රවාහණය කරන්නේ ඩීසල් වාහන වලින් උද්දම්මනේ අඩු කරන්න එකම විසඳුම තමයි මේ ඩීසල් අඩු කිරීම පෙට්‍රල් වලට ලබා දෙන සහනයෙන් ජනතාවට සහනයක් ලැබෙන්නේ නැහැ සාමාන්‍ය ජනතාවට සහනයක් ලැබෙන්නේ නැහැ අපිට හිතන්න බෑ කංජි තෙල් සංස්ථාවෙන් කුමන මෙවැනි තකතිරු තීන්දුවක් ගත්තේ ඇයි කියලා මේ ඩීසල් වලින් මේ සහනය ලබා දුන්නා නම් ඒ සහනය අපිට ඍජුවම ජනතාවට ලබා ඩීසල් මේ අතර සපුගස්කන්ධ තෙල් පිරිපහදුවේ පිරිපහදු කටයුතු වලදී මේ දිනවල අධික දුමාරයක් නිකුත් වන බව එම ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් පවසනවා. වැස්ස වෙලාවට තමයි ගොඩාක් පහත් වෙන ඕක මාර ගඳක් එන්නේ ඔකේ. අපිට ඒ ගඳ වැඩි ගමට අපිට ගඳ දැනෙන්නේ නැහැ දැන්. ඒ තරම් මාර මේ මෙලුව එකක් තියෙන්නේ. ශරීරයට කොච්චර විසද කියලා අපි දන්නේ නැහැ ඉතින්. මාර දුමදක් එන්නේ. ස්පේන මානක වගේ පාත් වෙලා යනවා. يعني උස්ම ගන්න බැරි තරමට වගේ දුමදක් එනවා. වෙනදට වැඩි ඒ දත්ති දැන් වැඩි. අපි උදේ ඉඳලා මෙතන ඉන්නවා. අපි හත තාම රෑ වෙනකම් මෙතන. ඒත් මේ දුම නිසා ඉවසන්න බෑ. මේ වගේ දුම හරිම ගතයි. Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්.